Apple 14 ආව 14 Pro එක ආව දැන් මේ මගේ අතේ තියෙන 14 Pro Max එක. Hi girls, welcome back to my channel. This is Inna. Inna's pal. හරි ඉතින් ඔයාලට කොහමද? ඔයගොල්ලෝ කොහොමදින් ඇති කියලා හිතනවා මමත් හඳින්න ඉන්නවා. ඉතින් ඔන්න අදත් තවත් ලස්සන වීඩියෝ එකක් කරන් තමයි ආවේ. මේ වීඩියෝ එක ගැන කතා කරන්න මම ගොඩාක් සතුටින් අද වීඩියෝ එකේදී දැන් ඔයගොල්ලෝ දන්නවා මොකද්ද thumbnail එකේ තිබ්බ මොනවා ගැනද මම මේ review එක කරන්න කියලා. හැබැයි මම ගන්න දේවල් මම ඔයගොල්ලන්ට මගේ YouTube channel එක හරහා review කරන නිසා මට හිතුණා මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට ගෙනාවත් හොඳයි කියලා. හැබැයි මම මේ tech reviewer කෙනෙක් නම් නෙමෙයි. Best tech reviewers අපේ ලංකාවේ ඕන තරම් ඉන්නවා. ඉතින් මාව ඒ විදිහට හිතන්න එපා. සාමාන්‍ය මම ගත්ත දේක් review කරනවා විතරයි. ඉතින් ගොඩක් කට්ටිය ආස කරන dream phone එක ඔන්න මමත් ගත්තා. වීඩියෝ එකදී මම ඔයගොල්ලන්ට review කරන්න මම අලුතෙන්ම ගත්ත මගේ phone එක. මේ තමයි Apple 14 Pro Max phone එක. මේ තමයි දැනටම ලෝකේ තියෙන මිල අධිකම phone එක. ඉතින් මම අතේ තියෙන තේක. ඉතින් මේක review කරන්න තමයි දැන් අපි යන්නේ. Let's go. මේ තියෙන මගේ Apple phone එක, ඒ වගේම මේ තියෙන මගේ Samsung phone එක. ඉතින් phones දෙකක්ම තියෙනවා. නමුත් මට මේ phone එක ගන්න උවමනාව තිබුණා. පහුගිය කාලේ ගිහපු vacation එකට මම කැමරා එක අරන් ගියත් මම එළියටවත් ගත්තේ නැහැ. තමයි මම කියන්නේ. පොඩි DJI එකිනුයි මගේ phone එකිනුයි තමයි මම කැමරා එක videos ගත්තේ. ඉතින් මට කැමරා එකක් අවශ්‍යතාවයක් තිබුණා පහුගිය කාලේ. හැබැයි කැමරා දෙකක්ම තියෙනවා. ඒ තව එකක් ගන්න ඕනේ කියන අවශ්‍යතාවයක් තිබුණා මට. මම දැන් මේ කරන කැමරා එක Canon කැමරා එකක්. මගේ තවත් Canon කැමරා එකක් තියෙනවා. හැබැයි මට තවත් කැමරාවක් ගන්න උමනා අවශ්‍යතාවය තිබුණා. දැන් මේක ටිකක් විතර පරණයි. මම වීඩියෝස් කරලා. දැන් මට කැමරාවකට යන්න ඕන, අලුත් කැමරාවකට යන්න ඕන. හැබැයි මට හිතුණා කැමරා එකකට යනවට වඩා මම ෆෝන් එකකට ගියොත් හොඳයි. හොඳ කැමරා ක්වලිටි එකක් තියෙන phone එකකට ගියොත් හොඳයි කියලා හිතුණා. ඉතින් ඒක නිසාම Apple 14 Pro Max phone එක ගත්තා. මොකද මේකේ best camera එකක් තියෙනවා කියලා ඇහුණ නිසා. Wow! මම ගත්ත Apple Pro Max gold color එක. ඒ වගේම storage එක 256 තියෙන එක තමයි මම ගත්තේ. මගේ phone එකේ ගොඩක් කලාවට storage එක යන්නේ සාමාන්‍යයෙන් videos වලට, photos වලට. මට මම ගොඩක් photos ගන්න කරන කෙනෙක් නිසා. ඉතින් ඒක නිසා මම හිතුවා මේ සැරේ ටිකක් GB ප්‍රමාණය වැඩිපුරක් තියෙන එකක් ගන්න ඕන කියලා. මොකද මම කලින් පාවිච්චි කරේ Apple XR කියන phone එක. ඉතින් මේකේ මම ගත්තේ 64 වගේ. ගොඩක් කලාවට Apple එකේ USB එකට ආවට adapter එකේ නැහැ නේද? ඉතින් ඉස්සර තමයි එහෙම ආවේ. දැන් එහෙම එන්නේ නැහැ. ඉතින් ඒක වෙනම ගත්තා මේ විදිහට Euro 25ක් මම මේ adapter එකට pay කරා. ඉස්සක ඇතුළේ මේ විදිහට USB එකත් ඒ වගේම pin එකක් තියෙනවා මෙහෙම. Sticker එක ඒ වගේම මගේ phone එකට එන pin එක Apple phone එක කලින් පාවිච්චි කරේ Apple XR එක. ඉතින් මේකෙන් Apple Pro Max එකට යනවා කියන්නේ මම ලොකෝ පෙම්ම. මොකද දැන් ඊට පස්සේ 13 Pro එහෙම ගොඩක් ආවා. දැන් මේ 14 Pro Max එකට යනවා කියන්නේ මේ Apple phone එකේ XR එකේ ඉඳලා ලොකෝ ජප් එකක් තමයි දෙන්නේ. Apple phone එක මම on කරා. දැන් settings ටික ටග් ආශා කරලා මං හදාගෙන යන්නම්. ඔගොල්ලෝ මේක මම බලන්න මේකේ price එක මට උනේ €10,500යි. ඒ වගේම තමයි charger එකේ adapter එකට මම €25 වෙනම pay කරා. මම මේ review එක කරන නිසා ටග් ගාලා ගොඩක් දේවල් skip කරලා යනවා. මොකද ඊට පස්සේ හිමින් සැරේම settings හදා ගන්නවා මේක. Welcome to iPhone. phone එකේ තියෙන විශේෂම දෙයක් තමයි මෙන්න මෙතන තියෙන dynamic island එක. ඉතින් ඒකෙන් ඔයගලන්ට පුළුවන් face ID එක ඒත් එක්කම මේකේ තියෙන දැන් අපි AirDrop පාවිච්චි කරනවා නම් AirDrop එකද මේ හැමදේම music මේ හැමදේම මෙන්න මෙතන තියෙන dynamic island එකට 512 256 ඒත් එක්කම 128 කියන storage එක ඔයගලන්ට මේකේ ගන්න පුළුවන්. ඒත් එක්කම 13 hours තියෙන battery life එකකුත් තියෙනවා මේ phone එකට. එකගේ පරණ ෆෝන් එක බ්ලැක් කලර් iPhone එක XR එක. මේක
gold color වලින්ම මම ගත්තේ මොකද මම ආසපාර purple purple තිබුණා නමුත් මට ඕන වුණා ටිකක් හොඳ නිකන් මේ gold color එක කිව්වහම හරි ලස්සනයි අනිත් එක හොඳ වටිනා පාටක් දෙනවා ලුකු ගාණක් තියලා ගන්න එකේ ලස්සනට හැමදේම තියෙනවා අනිත් ඒවත් ලස්සනයි අනිත් ෆොනුත් ලස්සනයි නේද මේකේ ටිකක් ලොකු වටිනාකමක් පේන නිසා මම gold color එක තෝරගත්තා මේ සාමාන්‍ය මේ ෆෝන් එකේ screen එක දැක්කම බලු වෙනස off වෙනවා ටිකකින් නමුත් always on වෙච්ච screen එකක් තමයි Apple 14 Pro Max ෆෝන් එකට ඇවිත් තියෙන්නේ 14 Pro Max ෆෝන් එකේ කැමරා එක ගැන කතා කරමුද චුට්ටක් ෆෝන් එකේ කැමරා ගැන කතා කළත් එහෙම මේකේ තියෙනවා normal කැමරා එක 48 megapixel කැමරා එකක් තමයි තියෙන්නේ ඒ වගේම 12 megapixel ultra wide කැමරා එකක් තියෙනවා ඒ වගේම telephoto කැමරා එකකුත් තියෙනවා මේකේ මෙලින් සුනේම තියෙන high resolution එක නිසා තමයි අපිට හොඳ photo එකක් capture කරගන්න පුළුවන්. Apple මෙතෙක් ඒගොල්ලන්ගේ phones වලට දීලා තියෙන හොඳම brain එක A16 bionic chip එක දීලා තියෙන්නේ Apple 14 Pro එකටයි Apple 14 Pro Max එකටයි. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ phone එකක් ගත්තොත් ඒක තමයි Apple ලා ඒගොල්ලන් කරපු ලොකුම මෙතෙක් ඒගොල්ලෝ කරලා තියෙන ලොකුම brand එක දීලා තියෙන්නේ මේ phone එකට තමයි. ඒ chip එක නිසා තමයි මේ phone එක මේ තරම්ම ගණන් සහ මේ තරම්ම මේක high quality වෙලා තියෙන්නේ. තරම්ම හොඳ නිසා තමයි මමත් මේ phone එක ගත්තේ. ඉතින් පහුගිය දවස්වල මගේ birthday එක තිබුණා. මගේ birthday එකට මම්මට දුන්න gift එක තමයි මේ තියෙන්නේ Apple 14 Pro Max phone එක. ලස්සන videos ගේන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. මෙන්න මෙයාගෙන්. ඉතින් අද video එක ඉවර කරනවා මේ විදියට. තවත් ලස්සන videos ගොඩාක් අරගෙන ඉස්සරහට එන්න. ගිහින් එන්න හැමදාම සුබ දවසක් stay beautiful bye ciao love you all bye